ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම විවිධ හේතුන් නිසා ලෝක ප්‍රසිද්ධ රටවල් වගේම අප්‍රසිද්ධ රටවලුත් පවතිනවා අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ බොහෝ දෙනෙක් නොදන්න අප්‍රසිද්ධ රටක් පිළිබඳව කෙසේ වෙතත් මේ රට හඳුන්වන්න පුළුවන් සැඟවුණු පාරාදීසයක් විදියට මෙහි ඇති ස්වභාව సౌందර්යය එතරම්ම සුන්දරයි වගේම විශ්මිතයි අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ රට හඳුන්වන්නේ සාව ටොමේ ඇන් ප්‍රින්සිපේ නමින් මෙය භූගෝලීය වශයෙන් අප්‍රිකාවට අයත් රටක් ඇතරම අප්‍රිකානු රටවල් කිව්වම බොහෝ දෙනෙක්ට සිතට එන්නේ ඉතාමත්ම දුප්පත් රටවල් නමුත් මෙහි ආර්ථිකය අප්‍රිකාවේ වෙනත් රටවලට සාපේක්ෂව තරමක් හොඳයි ඒ වගේම මොවුන් අනාගතයේ ඉතාමත්ම කෙටි කාලයක් තුල ලෝක ධනවත්ම රටක් බවට පත් වෙන්න වැඩි ඉඩ කඩක් පවතිනවා ඒ පිළිබඳවත් මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා වීඩියෝ අවසන් වනතෙක් රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ ආරම්භ කරමු මුලින්ම අපි සොයා බලන්නේ රටේ පිහිටීම් පිළිබඳව මෙම දූපත් භූගෝලීය වශයෙන් පිහිටා තියෙන්නේ මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන් ඒ අනුව මෙම දූපත් අයත් වන මුහුදු ප්‍රදේශය හඳුන්වන්නේ ගිනියා බොක්ක නමින් රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 964ක් පමණයි ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් අප්‍රිකාවේ වගේම ගෝලීය වශයෙන්ුත් ඉතාමත්ම කුඩා රටක් විදියට රට ප්‍රධාන වශයෙන් දූපත් දෙකකින් සමන්විතයි එහි ප්‍රධානම දූපත හඳුන්වන්නේ සාවෝ ටොම් නමින් අනිත් දූපත වෙන්නේ ප්‍රින්සිපේ රටේ නම නිර්මාණය වෙලා තියෙන මෙම දූපත් දෙකේ නම් පදනම් කරගෙන මෙහි සමස්තයක් වශයෙන් පවතින ශ්‍රී ලංකාවේ වගේම දේශගුණයක් මොකද මේ රටත් පිහිටා තියෙන ශ්‍රී ලංකාව වගේම සමකාසන්නව නමුත් වාර්තා වන විදියට මේ දූපත් දෙකම නිර්මාණය වෙලා තියෙන ගිනි කඳු වලින් ඒ අනුව රට පුරාම උස් කඳු මුදුන් සහිත භූවිෂමතාවයක් පවතිනවා රටේ උසම කඳ හඳුන්වන්නේ පිකෝද සාවෝ ටොම් නමින් ඇතරම එහි උන්නතාංශය මීටර් 2024ක් වෙනවා ඒ අනුව ඔබට හිතා ගන්න පුළුවන් නැති මේ දූපත මොනතරම් සුන්දර දූපතක්ද කියලා රට පුරාම පවතින්නේ ඉතාමත්ම ඝන වනවැස්මක් සහිත පරිසරයක් ඒ අනුව මෙහි නිවර්තන වැසි සහිත තෙත් දේශගුණයක් පවතිනවා ඇතරම මේ රට ලෝකෙ බොහෝ දෙනෙක් නොදන්න රටක් වුණත් ගවේෂකයන් සහ සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි මොකද මෙය සැලකෙනවා ඉතාමත්ම කුඩා ප්‍රදේශයක විශාල විවිධත්වයක් ඇති රටක් විදියට ඒ අනුව රටේ සෑම ප්‍රදේශයකින්ම වගේ ඉතාමත්ම සුන්දර දියෑලි ගංගා සහ කලපු දැක ගන්න පුළුවන් රටේ පවතින ඉතාමත්ම සුළු ජනගහණය නිසා අතීතයේ සිට මෙහි ඇති අද්විතීය ජෛව විවිධත්වය ආරක්ෂා වී තිබෙනවා මෙහි අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ සාවෝ ටොම් නමින් එය පිහිටා තිබෙන්නේ සාවෝ ටොම් කියන දූපතේ 2024 වර්ෂයේ වෙද්දී රටේ සමස්ත ජනගහණය 236,000ක් පමණයි එම ජනගහණයෙන් වැඩි පිරිසක් ඒකරාශී වී තිබෙන්නේ අගනුවර ආශ්‍රිතව ඒ වගේම වෙනත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව මෙහි ආයු අපේක්ෂාව සෞඛ්‍ය වගේ දේවලුත් තරමක් හොඳයි රටේ ආයු අපේක්ෂාව දැක්වෙන්නේ වයස අවුරුදු 69.91ක් විදියට මෙහි උපත් දහසකට මරණ අනුපාතය 11ක් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ මරණ අනුපාතය 13.2යි. ඇතර මෙය අනිකුත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව ඉතාමත්ම හොඳ අගයක්. ජනගහණයෙන් වැඩි පිරිසක් අදහන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ප්‍රතිශතය 81.1ක් වෙනවා. මීට අමතරව 13.2ක් කිසිම ආගමක් අදහන්නේ නැති අතර 3.1ක් වෙනත් සුදේශික ආගම් අදහනවා. මෙහි නිල භාෂාව වෙන්නේ පෘතුගීසි භාෂාව. ඒ අනුව සාව ටොම් ඇන් ප්‍රින්සිප් හඳුන්වන්න පුළුවන් අතීත පෘතුගීසි අටත් විජිතයක් විදියට මොවුන් පෘතුගීසින්ගෙන් නිදහස ලබා ගන්නේ 1975 ජූලි 12 වෙනිදා ඇතරම් පෘතුගීසින් විසින් මේ දූපත් ප්‍රධාන වශයෙන් යොදාගෙන තියෙන වහල් වෙළඳාම සඳහා මේ නිසා අතීතයේදී මෙය අප්‍රිකාවේ වහල් වෙළඳ මධ්‍යස්ථානයක් විදියටත් හඳුන්වා තිබෙනවා රටේ ආර්ථිකය සහ ජීවන මට්ටම පිළිබඳ දැන් සොයා බලමු 2024 වර්ෂයේ වෙද්දී මෙහි සමස්ත ආර්ථිකය ඇමරිකන් ඩොලර් මිලියන් 751ක් පමණයි. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකේ 9 වෙනි කුඩාම ආර්ථිකය විදියට. නමුත් සාවෝ ටොම් කියන්නේ ඉතාමත්ම කුඩා ජනගහනයක් සහිත රටක්. ඒ නිසා මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3167ක් වෙනවා. එය ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලටත් වඩා ඉහළ ගයක්. ඇතරම ගෝලීය වශයෙන් ගත්තොත් මෙය ඉතාමත්ම කුඩා ඒක පුද්ගල ආදායමක්. නමුත් අප්‍රිකානු රටවල් 54 සමගින් පමණක් ගත්තොත් මේ හඳුන්වන්න පුළුවන් තරමක් ධනවත් රටක් විදියට 2022 වර්ෂයේ ආර්ථික අර්බුදයක් සමගින් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමත් මේ ආසන්නයටම පැමිණුණා. නමුත් මේ වෙද්දී එය 3800කට ආසන්න ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන්නේ කෘෂි කර්මාන්තය.
එයනුව රටේ ප්‍රධානම අපනයන වෙන්නේ කොකෝවා, කොප්පරා, කෝපි සහ පාම් තෙල්. මීට අමතරව මෙහි නිෂ්පාදනය කරනවා රෙදිපිලි, සබන්, බියර්, මාළු වර්ග සහ දැව. මෙහි ආදායම් මට්ටම අප්‍රිකාවේ බොහෝ රටවලට සාපේක්ෂව තරමක් ඉහළ වුණත් අප්‍රිකාවට පවතින නරක දෙයක් මෙහි පවතිනවා. ඒ තමයි ආදායම් බෙදී යාමේ දුර්වලකම. ඇතරම ගිනි සංගුණකෙන් මවුන්ට් පොයින්ට් සීමේ වෙලා තියෙනවා 56.3ක්. ඒ කියන්නේ ආදායම් බෙදී යාම ඉතාමත්ම දුර්වලයි. එහි ප්‍රතිඵලයක් විදියට රටේ ධනවත් සුළුතරයක් වගේම දුප්පත් බහුතරයක් පවතිනවා. ඒ බව ඉතාමත්ම හොඳින් බලා ගන්න පුළුවන් වෙනවා මානව සංවර්ධන දර්ශකයෙන්. 2024 වර්ෂයේ වෙද්දී එම දර්ශකයෙන් මවුන් රැඳී සිටින්නේ 141 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ ගෝලීය වශයෙන් සලකා බැලුවොත් එය ඉතාමත්ම දුර්වල ස්ථානයක්. නමුත් මේ රටේ හොඳ දේවලුත් පවතිනවා. ඒ තමයි ඉතාමත්ම අඩු දූෂණය. ඇතරම ලෝක දූෂණ දර්ශකයෙන් මවුන් රැඳී සිටින්නේ 67 වෙනි ස්ථානයේ. එය සංවර්ධනය වෙමින් පවතින අප්‍රිකානු රටක් විදියට ඉතාමත්ම හොඳ තත්ත්වයක්. මොකද මේ වෙද්දි චීනය, කියුබාව, හංගේරියාව, ඉන්දියාව වගේ රටවල් පවා එම ලයිස්තුවේ රැඳී සිටින්නේ මවුන්ට් වඩා පහළින්. මේ නිසා මෙය හඳුන්වන්න පුළුවන් අප්‍රිකානු කලාපයේ දූෂණය අඩු රටක් විදියට. වීඩියෝ මුලින් සඳහන් කළා මේ රට ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලෝකේ ධනවත්ම රටක් බවට පත්වෙන්න වැඩි ඉඩ කඩක් පවතිනවා කියලා. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ අතිවිශාල තෙල් සංචිත. මවුන්ට් අයත් මුහුදු ප්‍රදේශයේ ඝන කිලෝමීටර් 1.6ක තෙල් සංචිතයක් පවතින බවට මේ වන විට භූවිද්‍යාඥයන් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. එය දළ වශයෙන් බැරල් බිලියන් 10කට වඩා ඉහළ ප්‍රමාණයක්. කෙසේ වෙතත් මෙතන ගැටලුවක් පවතිනවා. මොකද මේ තෙල් සංචිත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වෙලා තියෙන්නේ නයිජීරියාවත් සමගින්. ඒ අනුව මේ වන විටත් රටවල් දෙක අතර ඒකාබද්ධ ගවේෂණ බලපත්‍රයක් අත්සන් කර තිබෙනවා. ඇතරම නයිජීරියාව සැලකෙනවා ලෝකේ දූෂිතම රටක් විදියට. ඇතැම් විචාරකයන් මෙය හඳුන්වන්නේ ලෝකේ දූෂණ මධ්‍යස්ථානය විදියට. උදාහරණයක් විදියට නයිජීරියාව ආසන්නයේ පවතිනවා බෙනින් කියලා රටක්. ඇතරම ඒ රට තුළ විශාල තෙල් සම්පත් පවතිනවා. නමුත් ඒ රටේ බොහෝ ප්‍රදේශවල තෙල් ලබා ගන්නේ නයිජීරියාවේ පාතාල කල්ලි විසින්. ඔවුන් තමන්ගේ මැර බලය යොදාගෙන මේ තෙල් සම්පත් ඉතාමත්ම අවිධිමත් විදියට ලබා ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ වෙද්දී නයිජර් ඩෙල්ටාවට විශාල පාරිසරික හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔබට YouTube එකෙන්ම මේ සම්බන්ධ ඩොකියුමන්ට්ලි විශාල වශයෙන් නරඹන්න පුළුවන්. එවිට මෙම කලාපයේ සිදුවන දේවල් පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කලාපය තුළ තවත් රටවල් දෙකක් පවතිනවා මීට පෙර විශාල වශයෙන් තෙල් සම්පත් ලැබුණු. එම රටවල ජීවත් වෙන්නේ ඉතාමත්ම සුළු ජනගහනයක්. නමුත් ඒ රටවල් දෙකේම ආදායම් මට්ටමේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කළත් සාමාන්‍ය ජන ජීවිතයේ විශාල වෙනසක් සිදු වෙලා නැහැ. ඒ රටවල් දෙක හඳුන්වන්නේ ඉක්වටෝරියල් ගිනි සහ ගැබෝන් නමින්. එහි පාලනය ඉතාමත්ම දූෂිතයි. මොකද වසර ගණනාවක සිටම එම රටවල් පාලනය කරන්නේ ඉතාමත්ම දූෂිත ඒකාධිපතියන් විසින්. එහි ප්‍රතිඵලයක් විදියට රටේ ධනය බෙදී යන්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ හිතමිතුරන් අතර පමණයි. නමුත් මේ සාවෝ ටොම් සහ ප්‍රින්සිප් කියන රටේ අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ඉතාමත්ම අඩු දූෂණය. ඒ නිසා මවුන්ට් තෙල් සම්පත් ලැබුණොත් රටේ ජන ජීවිතයේ යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.